ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ පරාජයන් ලබද්දී විස්තර විචාරකුටියේ ඉඳන් අපේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුණු අවමානය අවම කරන්න ලොකු උත්සාහයක් දරපු කෙනෙක් තමයි රසල් ආනල්ඩ් කියන්නේ. ලෝකුසලන් තරගාවලියේ විචාරකයන් අතරේ නොහිටියත් අපේ කණ්ඩායම එහි කරන දේවල් ගැන හොඳ අවධානයකින් ඉන්න රසල් පසුගිය දවසක BBC සිංහල නාලිකාවක දෙනු සාකච්ඡාවකදී අපේ කණ්ඩායම ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. දකුණු අප්‍රිකා තරගයට කලින් තිබුණු මේ සාකච්ඡාවේ දකුණු අප්‍රිකාව එක්ක තරගය ගැන කියපු දේ නම් දැන් විසඳිලා ඇති. ඒ තරගය ගැන ආනල් කිව්වේ මෙහෙමයි. අපිට ලොකු අවස්ථාවක් තියෙනවා දකුණු අප්‍රිකා තරගය දිනන්න. ඔවුන්ගේ ආත්ම විශ්වාසය හොඳ තැනක නෙවෙයි තියෙන්නේ. ඒ වගේම ප්‍රතිකරුවන් ලකුණු අතර නැහැ. පන්දු යවන්නන් දෙන්නෙක් විතර හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් අපි ඉදිරියෙන් ඉන්නවා මේ අවස්ථාවේ. අපි දකුණු අප්‍රිකාවේදී පහට බිඳුවක් ලෙස පැරදුනා මාස කිහිපයකට කලින්. ඒත් දැන් තත්ත්වය වෙනස්. කණ්ඩායම් දෙකේ මානසිකත්වය ගොඩක් වෙනස්. එනිසා මම හිතනවා මේ තරගය වගේම ඊට පස්සේ තියෙන බටහිර ඉන්දිය කොදෙල් තරගය ශ්‍රී ලංකාව උපායශීලී වෙලා දිනන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගවල වෙනස් වෙන්න ඕන තැනක් ගැන ආනල් කියන්නේ මෙහෙම කතාවක්. ජීවන් මෙන්ඩිස්ගේ ස්ථානයේ වෙනසක් කරන්න පුළුවන් මම හිතන්නේ ඒකට ඉන්න එකම ආදේශකයා මිලින්ද සිරිවර්ධන. එයාට ඕස්ට්‍රේලියා තරගයේ විතරයි හම්බුනේ. මිචෙල් ස්ටාක්ගේ හොඳ පන්දුවකින් දැවි ගියා. ඉතින් එයාට තව අවස්ථාවක් දෙන්න බැරි නැහැ. හැබැයි හැම තරගයකම වෙනසක් කරන්න ඕනේද කියන එකත් හිතන්න ඕන. එකක් ජීවන් ගහනවා. එයා ෆේල් වුණාම මිලින්ද ගහනවා. මිලින්ද ෆේල් වුණාම ආයෙත් ජීවන් ගහනවා. ඒක ඇරෙන්න අපිට එතනට වෙනස් විසඳුමක් නැහැ. මම හිතන්නේ නැහැ තිරිමාන්න ඒ අංක 6-7 ස්ථානෙට සුදුසුයි කියලා. ඒ වගේම සුරංගලක් මාල් ගහුවොත් අපේ ප්‍රතිකරණය දුර්වල වෙනවා. ඒ නිසා වෙනසක් අවශ්‍ය නම් මම යෝජනා කරන්නේ ජීවන් වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ හීඩැසට තරගයක් තිබුණා නම් කණ්ඩායමට හොඳ වුණත් එහෙම තත්ත්වයක් නැති නිසා මෙහෙම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ කියලා තමයි ආනල් කියන්නේ. මෙතන තියෙන ගැටලුව අපි මේ පුරවන්නේ හිඩසක්. අවාසනාවකට මේ තැනට අවශ්‍ය තරගකාරී තත්ත්වයක් නැහැ. අරයට වඩා මෙයා හොඳයි කියලා කියන්න අමාරුයි. එංගලන්ත කණ්ඩායමේ තරගයේ මැතිව්ස් හෙමින්ස් එල්ලම් කරපු එක ගැන ආරම්භයේ විවේචන එල්ල වුණාට තරගයේ අවසන් වෙද්දී ඒ ඉනිම මොනතරම් වටිනා ඉනිමක්ද කියලා පෙන්වනවා කියලා තමයි ආනල් කියන්නේ. අපි මුලදී හිතුවා මැතිව්ස් ගහුවේ හෙමින් වැඩි කියලා. තව හයියෙන් ගන්න තිබ්බා, තව ලකුණු ටිකක් ගන්න තිබුණා කියලා. හැබැයි අපිට ඒ ඉනිමේ අගය දැම්මේ තරගයේ ජයගත්තට පස්සේ. එතන අපි තේරුම් ගන්න ඕන මැතිව්ස් තනතිරුව හඳුනාගෙන එතනට සුදුසු ආකාරයට ක්‍රීඩා කළා කියන එක. ඔහු ලකුණු අතරට පැමිණීම කණ්ඩායමට හොඳ දෙයක්. ලසිත් මාලිංග විශිෂ්ට පන්දුවීමක නිරතුණා. අනිත් වේග පන්දුවන්නුත් හොඳ සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම නුවන් ප්‍රදීප් හැම පන්දුවවන්නාම තම මූලික වගකීම ඉටු කළා. වැඩිම ලකුණු ලබා නොදී පන්දුවමලා ලසිත් මාලිංග කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දුවවන්නා ලෙස තම වගකීම හරියට ඉටු කළා. මේක තමයි අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. දකුණු අප්‍රිකානු තරගයේ ඒ වගකීම ඉටු කළොත් අපිට ජයග්‍රහණය පහසු වෙනවා. මේ ආනල්ගේ අදහස. ඇත්තටම ජීවන් මිලින්ද දෙන්න සෙල්ලම් කරන තැනට අපිට විකල්පයක් නැද්ද? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මත් subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.